අයිබෝන් කියලා පිළිගන්නා හැමෝම දිල්ෂාන් සොෆ්ට් ලැබ් YouTube channel එකට අපි අද කතා කරන්න යන්නේ කොහොමද අපි පළවෙනි web page එක ආරම්භ කරන්න කියලා. අපිට ඒකට මුලින්ම අවශ්‍ය වෙනවා text editing software එකක්. ඒකෙන් කරන්නේ අපේ HTML codes ලියන එක. Notepad, Notepad++, Atom, Sublime Text, Vim, TextMate වගේ ගොඩක් soft මේ text editing softwares තියෙනවා. ඒ අතරින් Sublime Text, Atom වගේ ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම HTML codes auto generate කරලා දෙනවා. ඒ කියන්නේ අපි දැන් ගිනගෙන තියෙනවා HTML tag එකක් පටන් ගත්තොත් ඒ tag එක close කරන්න ඕනේ කියලා. එතකොට HTML tag එක අපි ලියන්න ඕනේ angle bracket දෙකක් ඇතුලේ. ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් notepad එක විතරක් පාවිච්චි කරද්දී අපි හැම අකුරක්ම type කරන්න ඕනේ. ඒත් atom sublime text වගේ දේවල් වලින් ඒ codes auto generate කරලා දෙනවා. දැනට අපි web designing ආරම්භයක් විදිහට කරද්දී ඒ වගේ software එකක් පාවිච්චි කරන එක අවශ්‍යයක් වෙනවා. මොකද එතකොට code structure එක අපිට හුරු වෙන්නේ නැහැ. ඒ වගේම tag එක open කරනවා close කරනවා කියන එක අර auto generate වෙන හින්දා ඒක අපිට අමතක වෙනවා. ඒක හින්දා දැනට මේ windows එකත් එක්ක න notepad තමයි පාවිච්චි කරන්න හිතන් ඉන්නේ මුල් පිටකේදී. තව ඉස්සරහට sublime text මම පාවිච්චි කරන්න හිතන් ඉන්නවා. ඒ වගේම web browser එකක් අපිට ඕන නම් අපි හදන html file එක open කරලා අපේ output එක බලන්න. දැනට geometry ජනප්‍රිය website web browsers කීපයක් තියෙනවා. Google Chrome, Mozilla Firefox, Safari, Microsoft Edge, Opera, Torch වගේ browsers දැනට ගොඩක් ජනප්‍රිය වෙලා තිනවා. ඒ අතරින් මම හිතන් ඉන්නේ Windows එක default notepad එකයි Google Chrome එකයි ආරම්භයක් විදිහට web designing මේ පාඩ series එකට පාවිච්චි කරන්න. අපි පළවෙනි පියවර බලමු. ඒකදී අපිට අවශ්‍ය වෙනවා කොහේ හරි අපි දැන් මේ page එක save කරගන්න ඕන තැන අපි කැමති නමකින් folder එකක් හදා ගන්නවා. හරිද? ඊට පස්සේ ඒ ඒ folder එක ඇතුලේ තමයි අපේ HTML file අපි store කරලා තියාගන්නේ. හරි, ඉස්සලාම අපි පළවෙනි පියවර විදිහට folder එකක් හදාගමු. ඒකට ඔයාලා right click කරලා new කියලා folder එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් control එකයි shift එකයි ඉන්න කරයි press කරලා shortcut key එකකින් folder එක හදා ගන්න පුළුවන්. අපි ඒක දැනට මොකක් හරි නමකින් නම් කරගමු. ඊට පස්සේ ඒක ඒ folder එක open කරගන්න. ඊට පස්සේ ඊළඟ පියවරේ විදිහට මේක open කරලා ඒක ඇතුලේ තව folder එකක් හදන්න ඕනේ img කියලා. අපිට පුළුවන් img කියන folder එක ඇතුලේ අපි website එකට දාන images ඒ දේවල් store කරගන්න මේ images කියන folder එක පාවිච්චි කරන්න. තව folders තියෙනවා. මේ අපි මේ ලස්සන කරද්දී කියන්නේ මේ CSS cascading style sheet එකෙන් පාවිච්චි කරනවා නම් ඒවට වෙනම folders හදන්න ඕනේ. මේ JavaScript වගේ call කරනවා නම් ඒවට වෙනම folders හදන්න ඕනේ. මම ඒ දේවල් ඉස්සරහට කියලා දෙන්නම්. දැනට මූලික දේවල් ටික විතරක් කරන්න මේ මේක img folder එක විතරක් ප්‍රමාණවත්. හොඳයි. දැන් අපි open කරගමු අපි කලින් හදාගත්ත folder එක. ඒක ඇතුලේ අලුතෙන් folder එකක් හදන්න පුළුවන්. මෙතන new folder කියලා හදන්න පුළුවන්. එහෙම නැත්නම් shortcut key එක පාවිච්චි කරලා හදන්න පුළුවන්. ඒක ඇතුලේදී අපි img කියලා folder එකක් හදනවා. ඊට පස්සේ මේ img කියන folder එක ඇතුලේට අපි මෙන්න මේ මම images ටිකක් තෝරගත්තා. මේ images ටික copy කරන්න පුළුවන්. මේ විදිහට මේක open කරලා දැන් තුන්වෙනි පියවරේ විදිහට තියෙන්නේ text editing software එක පාවිච්චි කරලා එකෙන් අපේ codes ටික ලියාගන්න එක. ඊට පස්සේ ඒක save කරගන්න ඕනේ HTML extension එකක් එක්ක. අපි බලමු notepad open කරගෙන ඉස්සෙල්ලාම notepad මේක open කරගෙන මුලින්ම HTML code එක අපි ලියන්න ඕනේ. කලින් ඉගෙන ගත්ත විදිහට angle brackets open කරා close කරා HTML කියලා. ඒ වගේම HTML එක open කරගො tag එක close කරන්නත් ඕනේ. ඒ අතරදී අනිවාර්යයෙන්ම හැමතිස්සෙම open කරන එකක් තමයි head කියන tag එකයි. මේ head කියන tag එක ඇතුලේ title කියලා එකක් අපි open කරනවා. ඒ වගේම title එක close කරන්නත් ඕනේ. මෙන්න මේ title කියන එක ඇතුලේදී අපිට පුළුවන් අපේ web page එකේ එකක් මම ඔයාලට කරලා දෙන්නම්. මෙන්න මෙතනින් මොකක් හරි නමක් අපි display කරගන්න ඕන නම් ඒක දෙන්න ඕනේ මේ title කියන එක ඇතුළේට.
දැන් අපි මුලින්ම ටයිටල් කියන එකට මම ටයිටල් විදිහට අපි වෙල්කම් කියලා අපි කැමති මොකක් එකක් දාගන්න පුළුවන් අතන උඩට පෙන්වන්න ඕන එකක් මේ විදිහට අපි කරගන්නවා. ඊපස්සේ හෙඩ හෙඩ් සෙක්ෂන් එක සෙක්ෂන් එක ඉවරයි. ඊපස්සේ ඕපන් කරන්න ඕනේ බොඩි ටැග් එක. ඒ වගේම ක්ලෝස් කරන්න ඕනේ බොඩි ටැග් එක. මේ අපේ බොඩි කියන ටැග් එක ඇතුලේ තමයි අපි මේ ඩිස්ප්ලේ කරන්න ඕන හැමදේම අපි දාන්න ඕනේ. හෙඩ් සෙක්ෂන් එකේ කරන කිසිම දෙයක් වෙබ් පේජ් එකේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ කියලා මම කලිනුත් කිව්වා. බොඩි සෙක්ෂන් එකේ කරන දේවල් විතරයි ඩිස්ප්ලේ වෙන්නේ. ඒ කියන්නේ අපි ඉමේජස් ඇඩ් කරනවා නම්, ටෙක්ස්ට් එකක් ඇඩ් කරනවා නම්, වීඩියෝ එකක් ඇඩ් කරනවා නම්, ඒ වගේ කරන ඕනම දෙයක් කරන්න ඕනේ මේ බොඩි සෙක්ෂන් එක ඇතුලේදී. දැන් අපි මේක සේව් කරලා බලමු. කන්ට්‍රෝල් S සේව් කරලා ඉවරලා අපි ඩෙස්ක්ටොප් එකේ කලින් හදාගත්ත හොඩයක් Dilshan Chocolate කියලා ඒක ඇතුලේදී අපි මේක සේව් කරනවා. මේක index.html අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මේ හැම සේව් කරන හැම එකක්ම .html කියලා කියන එක්ස්ටෙන්ෂන් එකත් එක්ක සේව් කරගන්න. එහෙම නැතුනොත් අපිට මේක වෙබ් බ්‍රවුසර් එකෙන් ඕපන් කරලා බලන්න බෑ. සාමාන්‍යයෙන් වෙබ් ඩිසයිනින් කරද්දී අපේ හෝම් පේජ් එක අපි සේව් කරන්නේ ඉන්ඩෙක්ස් කියන නමින්. අපිට ඕනම පාවිච්චි කරන වෙබ් 1 2 එහෙම නැත්නම් හෝම් පේජ් කැමති නමකින් සේව් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් එක ස්ටෑන්ඩඩ් එකක් තියෙන ඕනෙම වෙබ් පේජ් එකක ෆස්ට් පේජ් එක කියන්නේ හෝම් පේජ් එක සේව් කරලා දෙන්නේ ඉන්ඩෙක්ස් කියන නමින් කියලා. ඒකෙන් අපි මෙතනත් අපි ඉන්ඩෙක්ස් කෙනියම් පාවිච්චි කරනවා. ඉන්ඩෙක්ස් කෙනියම් පාවිච්චි කරලා index.html කියලා ටයිප් කරලා අපි සේව් කරගන්නවා. ඊට පස්සේ අපි බලමු අපේ ෆෝල්ඩර් එකට වැඩි ගිහිල්ලා ෆෝල්ඩර් එකේ මේ ඉන්ඩෙක්ස් කියන එකක් තියෙනවා මේ දෙනමයි from html document එක විදිහට තමයි ඒක සේව් වෙලා තියෙන්නේ. මේක අපි ඕපන් කරොත් එහෙම මෙතනින් ඕපන් නම් මේ මම ඉස්සලා කිව්වේ මෙතනින්ට තන නම තමයි අපි දෙන්න ඕනි කියලා ටයිටල් එක ඇතුලේ මේ තියෙන්නේ. එතෙන්ටන් මේක වැටලා දිනවා. අපි අර බොඩි සෙක්ෂන් එකේ මුකුත් නොගාපු හින්දා කිසිම දෙයක් ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. මේක තමයි ස්ට්‍රක්චර් එක. අපි ඊට පස්සේ මේක ඇතුලට මේ මොන හරි දෙයක් ටයිප් කරොත් ඒක ඩිස්ප්ලේ වෙනවා බොඩි සෙක්ෂන් එකේ. මේකට මම පොඩි දෙයක් ටයිප් කරලා පෙන්නන්නම්. මෙතන හෙඩ එකක් අපි දානවා h1 එකක්. ඒ වගේම හෙඩ එකක් ක්ලෝස් කරනවා. h1 මේ හෙඩර්ස් කියන්නේ මොනවද? ඉමේජස් සෙට් කරන්න කොහොමද? මේ දේවල් අපි ඔක්කොම ඉස්සරහට වීඩියෝස් වලින් කතා කරමු. දැනට ඔයාලට ඩිස්ප්ලේ කරන්න මොන හරි දෙයක් ඩිස්ප්ලේ කරන්න ඕනින්ද මම මොන හරි එකක් ටයිප් කරලා පෙන්නන්නම්. හරි. මේක අපි හදාගත්ත එක සේව් කරගන්න ඕනේ control s. ඊට පස්සේ ඒක වෙබ් බ්‍රවුසර් එකෙන් ඕපන් කරලා රිෆ්‍රෙෂ් කරපුවම මේ අපි ටයිප් කරන ඒවා ඩිස්ප්ලේ වෙනවා. ඒ විදිහට තමයි මේකේ ස්ට්‍රක්චර් එක හැදලා තියෙන්නේ. හොඳයි, HTML page එකක් ආරම්භ කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන කොටස් ටයිප් කරන්න තියෙන්නේ මේ කොටස් ටික විතරයි. මෙතන තියෙන අර අපි අන්තිම සේව් කරපු page එක සේව් කරලා ඒක බ්‍රවුසර් එකෙන් බලන්න කියන එක. අදට එච්චරයි මේ වීඩියෝ එක කරන්නේ. අපි ඊළඟ වීඩියෝස් වලින් හෙඩර්ස් කියන්නේ මොනවද, ඉමේජස් කියන්නේ මොනවද, ඒ දේවල් ඇඩ් කරන්නේ කොහොමද, ටේබල් හදන්නේ කොහොමද, ඒ වගේ ගොඩක් දේවල් සාකච්ඡා කරමු. අපේ Dilshan Chocolate YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේ මේ වීඩියෝ එක like කරන්න. හොඳයි, අපි ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. Thank you.